සමාජ සංගායනා සාධු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා මිනිය නොහැකි කප්සුවහස් බුදුකුරු දම් සපිරු ජාති ජාති දිගුගමනක් එකම සිතින් ඉවසු සෞසත වෙත කරුණාවෙන් අපමණ දුක් ඉසිලු වැතිර වන්දිමි සිරි සම්බුදු සසර දිනු මුනිඳු අනප්ප කප්පං සම්බෝධි චිත්තං පරිපාචයන්තෝ අනේක දුක්ඛං අවින්දි සත්තේසු කරුණාය මානෝ නමෝ මහාවීර මුනිවරස්ස පදයක් මුත් සිත පහදා අසනු මැනවි එපාමනවේ හැම සිතක්ම සුවපත් කොට දුක් නිවන්ට භව ගිමනේ වෙනස් නොවන එකම වදන් බුදු වදන්ම පමණි ලොවේ වැතිර වන්දිමි සැමදා මම දම් රුවනට ලය සැනැහේ සුතප් පමානං පදමේක මත්තං ගමනාය සංගං තරණාය දුංගං පරායනං සම්බ සත්තේසු ඒකං නමාමි ධම්මං සුගතප් පසත්තං දෑත නලලේ තබා වන්දින එකම වැඳුමකින් අපගේ පින් ගඟුලක් ගලා ඇවිත් සිත් කෙත් සරු සාර කෙරේ සසර කතර මට හමුුණ පැන් පොකුණක් සේසුනි මල වැතිර වන්දිමි සැමදා මම ඒ බුදු පුත් මහා සංඝනට අප්පම්පිකාරං කත්වා උලාරං පුඤ්ඤාභිසන්දං ලබතේ නිකාමං ආපාන භූතං තසිතේහි දිට්ඨං නමාමි සංඝං මම සක්ඛ්‍ය පුත්තං සාධු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස
නමු තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ගම්භමේකේ උපපංජන්ති නිරයං පාප කම්මිනෝ සංගං සුගතිනෝ යන්ති පරිනිබ්බන්ති අනාසවාති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, හැම දෙනාටම පින්බර උදෑසනක් වේවා කියලා මම මහා සංඝරත්නය වෙනුවෙන් ආශිර්වාද කරමින්, බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අමා බිඳක් සදිසි ඉතාම වටිනා ධර්ම පරයායක් දේශනා කරන්නයි බලාපොරොත්තු වන්නේ. මුළු තුන් ලෝකෙටම එකම පිහිට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේම පමණයි. අන් පිහිටක් මෙදියත විද්‍යමාන වන්නේ නෑ. සත්වයන්ට සදාතනික සුවසහනය ලබා දීමේ අපේක්ෂාවෙන් අනන්ත කාලයක් දිග සංසාර ගමනේ පිරෝ පාරමිතා බලයෙන් ලෝතුරා බුද්ධ රාජ්‍ය ලබාගෙනයි ඒ භාග්‍යවතුන් වහන්සේ ලෝකය ආමන්ත්‍රණය කළේ. වදාළ ධර්මයෙන් දෙවි මිනිසුන්ගේ හදසන්තාන සදාකාලයට නිමී පහන් වුණේ ඒ ධර්මයේ ඇති අමා ඕජෝ ගුණය ලෝකයට ප්‍රකට කරමින්. සිතක් සනසා ගන්න තියෙන එකම උපකාරක ධර්මය සම්බුද්ධ ශාසනයයි. ආවරණ ධර්ම කියන්නේ සිතක ඇති කුසල පක්ෂය වසාලන ධර්මවලට. කෙටියෙන්ම කියනවා නම් කාම ඡන්දය, ඊළඟට ව්‍යාපාදය, තීන මිද්ධය, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡාව, මෙන්න මේ ධර්ම. කාම ඡන්දයයි කියනකොට ප්‍රියමනාප රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ගන්න පුළුවන්. එතකොට ව්‍යාපාදයයි කියන්නේ ද්වේෂය, නැත්තම් තරහාව, පටිඝය, පලිගැනීම, වෛරය, ක්‍රෝධය, එනම් වලින් හඳුන්වන ධර්ම ස්වභාවය. තීන මිද්දයයි කියනකොට අකුසල සහගත මැලි බව, කුසීත බව. උද්ධච්ච කුක්කුච්චය කියනකොට පශ්චාත්තාපය සමග එන සිතේ විසිරීම. විචිකිත්සාවයි කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ ගැන ගෞරවයක්, විශ්වාසයක් නොමැති බව. ධර්මය ගැන, සංඝරත්නය ගැනත් ගෞරවාදරයක්, විශ්වසනීය භාවයක් නැහැ. මේ වාගේ බුද්ධාදි අටතැන් කෙරෙහි පහළවන්නා වූ කුකුස් කරන ස්වභාවය, විචිකිත්සාව, මේව පින්වතුනි මනසක පහළ වෙන්නේ හොඳකට නෙමෙයි. මෙව මිනිස් හිතක පහළ වුණාම මිනිස් හිතේ හැකියාවන් හරි අකර්මණ්‍ය කරනවා. මේ ලෝකේ කවුරුන් හෝ කාමයට වසඟ වෙලා ගිජු වෙලා ප්‍රඥාවෙන් ලොවදිනුවාය කියලා ආරංචියක් අපට ලැබිලා නැහැ. එනිසා කාමයන් අතහැර දාලා, ක්ලේශයන් අතහැර දාලා, අකුසලයන් අතහැර දාලා කුසල පක්ෂය දියුණු කරපුවාම ඒ දියුණු කරන මට්ටමින් ජීවිතය කරා අවබෝධය පැමිණෙනවා, ආලෝකය පැමිණෙනවා, විමුක්තිය පැමිණෙනවා, නිවහල් බව පැමිණෙනවා, නිදහස් භාවය පැමිණෙනවා. එනිසා මේ ලෝකයේ නුවණැති සත්පුරුෂයාට තථාගත ධර්මය ඇහෙනකොට ඒ ධර්මයෙන් සැනසීම හදාගන්න දක්ෂ වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ වචනවල පින්වතුනි දෙකක් නැහැ. යමක් දේශනා කළා නම් මේ දේ වෙනවාය, මේ දේ නොවෙනවාය කියා ඒක එහෙමම තමයි. බුදුරජාණන් වහන්සේ දුර ඈත සංසාර ගමනක පටන් හිත පුහුණු කළා ක්‍රමානුකූලව එක්තරා අදිෂ්ඨානයකට. ඒ අදිෂ්ඨානය තමයි විද්‍යා විමුක්තිය සනිටුහන් කිරීම. ඒ උදෙසා සිත මෙහෙමපු පාර තමයි පාරමි මාර්ගය, පාරමි පාර. ආන්නේ මාවතේ තමයි හිත නැවත නැවත පිහිටෙව්වේ. ඒ මාර්ගය තමයි හිතට මිහිරියාව ගෙන දෙන මාවතසේ පිහිටෙව්වේ. එයින් අදහස් කළේ දානය, සීලය, නෛෂ්ක්‍රම්‍යය, අදිෂ්ඨානය, වීරිය, ප්‍රඥාව, සත්‍ය වචනය, ඒ වගේම උපේක්ෂාව, මෛත්‍රිය, ඒ වගේම කරුණාභර භාවය, මෙන්න මේ වගේ ගුණධර්ම මතින් තමයි ඔය බුද්ධ රාජ්‍යයක් ගොඩ නැගෙන්නේ. බුද්ධ රාජ්‍යයක් ගොඩනගන්න දවසක දෙකක හෝ කල්ප දෙක තුනක හෝ උත්සාහයකින් හැකියාවක් නැහැ. අති දීර්ඝ කාලයක් සංසාරේ නොනවතින කරුණාවකින්, නොනවතින ප්‍රඥාවකින්, නොනවතින අදිෂ්ඨානයකින් පැමිණෙන්න ඕන. ඉතින් අන්න එහෙම පැමිණි ගමන කාවසානක ඵලය තමයි ලෝකෙට මේ ලැබෙන්නේ, බුද්ධ රාජ්‍යයක සැනසීම. බුදුරජාණන් වහන්සේ හැමදාකම පින්වතුනි ලෝකයේ මිනිසුනට
කරුණාවෙන් අවවාද කළේ අනුශාසනා කළේ දුකින් අත මිදීම පිණිසයි. සැපතින් සන්තර්පණය වීම පිණිසයි. ඒ උදෙසා දුක පෙන්වා වදාලා දුකට හේතුවත් දුක්ඛ නිරෝධයත් නිරෝධගාමිනී මාර්ගයත් ඒ ධර්මරාජයන් වහන්සේ විසින් බොහෝම කරුණාවෙන් බොහොම මෛත්‍රියෙන් ලෝකයට පෙන්වා වදාලා ඒ කරුණා ධාරේ ස්පර්ශය ලබා ඒ ප්‍රඥා ධාරෙන් විකසිත මිනිසුන් ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ නැමැති සනාතන ලෝ ධර්මය අවබෝධ කළා. පින්වතුනි, චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් තොරව සත්වගට වෙන පිළිසරණක් නැහැ. වෙන කිසිම පිළිසරණක් නැහැ. මේ සංසාර ගමනේ අප විඳපු දුක් මුහුද මෙතෙකයි කියා පුද්ගලයෙකුට ප්‍රමාණ කරන්නට බෑ. අති දීර්ඝ කාලයක් කෙලවරක් නැති ගමනක්, උත්පත්ති වාර මරණ වාර වලින් සැදුම් ලත් ගමනක්, කඳුළු මුහුදක් හලන්ට ඇති ඔය සංසාරේ. එහෙම කිව්වත් ඒ උපමාව නම් වැරදි. කඳුළු මුහුදකට වැඩියෙන් සංසාර ගමනේ හැඬුව අපට සංසාරේ යන්ට වුණොත් ඉදිරියේදී ආයමත් කොච්චර හඬන්ට වැළපෙන්න වෙයිද. මේ ලෝක යාත්‍රාව තුළ කඳුල කියන්නේ බොහොම සුලභ උරුමයක්. ලෝක යාත්‍රාව තුළ හැඬීම වැළපීම කියන්නේ පොදු අයිතියක් උරුමයක්. ඒක නිදහස් වෙන්න ලෙහෙසි නෑ. එනිසා මේ සංසාර ගමනේ මිනිස්සු වැඩිපුරම හිනා වුණා නෙමෙයි වැඩිපුරම අඬා වැළපුණා. වැඩිපුරම සතුටු වුණා නෙමෙයි වැඩිපුරම දුක් වින්දා. මේ සංසාරයේ නුවණින් බැලුවොත් පින්වතුනි, සංසාරයේ ගැන නෙමෙයි මේ ජීවිතයේ වුණත් අපි සෑහෙන මට්ටමකට දුක් විඳින උදවිය. ඒකට සල්ලි තියෙනවද නැද්ද, පෝසතුන්ද දුප්පතුන්ද අදාළම නැහැ. මේ ලෝකෙින් හැම මිනිසෙක් ගැනම කතා කළොත් ඒ ජීවිතේ හොඳට බැලුවොත් ඒ ජීවිතෙන් සෑහෙන ප්‍රමාණයක් ඔහු විඳින විඳීම් අතර ඔහුගේ ජීවිතේ කායික මානසික වෙහෙස දැවිල්ල වැඩි. කොච්චර මහා පෝසත්කම් තිබුණත් එයින් ඇතිවන්නා වූ අර කායික මානසික දාහය නිවන්ට බෑ. කෑම බීම සුලභ වුණාට, වස්ත්‍රාභරණ සුලභ වුණාට, යාන වාහන ගේ දොර ආදී සැප සම්පත් සුලභ වුණාට, ඕනතරම් ධන සම්පත් කුල බල සම්පත් තිබුණාට එමගින් මනසට නැගෙන්නා වූ වේදනා, මනසට නැගෙන්නා වූ දුක්ඛදායක ස්වභාවයන් මැසිවිලි එවුව නැති කරන්න බෑ. ඒ වගේම මේ කයට හැදෙන රෝග පීඩා, කයට වැළඳෙන නොයෙක් ව්‍යාධීන් එවුව නැති කරන්නත් බෑ. එනිසා මේ කය කියන්නේ ව්‍යාධියට තෝතැන්නක්, ව්‍යාධියට ක්ෂේත්‍රයක්. ලෙඩ රෝග දුක් විපත් වලට උප්පත්ති භූමියක් තමයි මේ රූපකය. මේ හිත කියන්නේත් එහෙම අනේක විද දුක් වේදනා මන්ට උප්පත්ති භූමියක් වගේ. එතකොට මේ සිතට කයට කලින් කලට කාට නොයෙක් විදිහේ නොයෙක් වැදෑරුම් වේදනා භාරයන් පැමිණෙනවා. සමහරව උහුල ගන්න බැරි මට්ටමේ, සමහරව ඇත්තට ලොකු මට්ටමේ වනෙමේ. කොහොම නමුත් එන වේදනා බියස මේ සත්වයාට තියෙන එක දෙයයි. එක්ක හඬන්න, නැත්තම් වැළපෙන්න, නැත්තම් කාගෙන් හරි පිහිටක් ඉල්ලගෙන යන්න, එහෙම නැත්තම් අදෘශ්‍යමානයක ළඟට ගිහිල්ලා අත් දෙක ඔසවාගෙන යැදිලි යාත්‍රා කරන්න. ඉතින් ඔන්නෝ වාගේ මිනිසු හිතනවා පිහිටක් ලැබෙනවා කියලා. සැබවින්ම පින්වතුනි, එතනින් ලැබෙන පිහිටක් නැහැ. අවසානයේ තවත් පසුතැවීම වැඩි වෙලා, ආකෝල භාවය වැඩි වෙලා, හිතේ විසිරීම වැඩි වෙලා, වෙහෙස වැඩි වෙලා විතරයි. අරමුණ ටිකක් වෙනස් කර ගන්න නම් ඒ තාවකාලික ප්‍රතිකර්ම හොඳයි. බුදුරජාණන් වහන්සේ මෙලොවට පහළ වෙලා ජීවිතය ඔය කියපු ස්වභාවය අවබෝධ කරගෙන එබඳු මානසික ස්වභාවයකින් යුක්ත සත්වයන්ට සදාකාලික විසඳුම බුදුරජාණන් වහන්සේ ලබා දුන්නා. ඒ විසඳුම පින්වතුනි ගලප ගන්නවා කියන එක හිතන තරම් ලෙහෙසි නෑ. බුදුරජාණන් වහන්සේ ලබා දීපු විමුක්තියේ මාවතට අවතීර්ණ වීමට සෑහෙන කැපකිරීමක් කරන්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේම ඉතාම හොඳ ශ්‍රද්ධා මට්ටමක් තියෙනවා. ඥාන එක වැදගත් කාරණයක්. ශ්‍රද්ධාවක් නොතිබුණොත් එහෙම කොහොමවත් මේ ධර්ම මාර්ගේ පිහිටන්නේ නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ ගැන ගෞරවාදරයකින්, ධර්මයේ පිළිබඳව ගෞරවාදරයකින්, සංඝරත්නයේ පිළිබඳව ගෞරවාදරයකින් පිළිපදින්න ඕන. ඒ ගෞරවේ ඉමහත් ගෞරවයක් වෙන්න ඕන. මේ ආවට ගියාට සුළු කුඩා ගෞරවයක් නෙමෙයි. කවුරු කොහොම මේ ලෝකේ ප්‍රකාශ කළත් අපේ විශ්වාසය, අපේ ගෞරවය, අපේ ශ්‍රද්ධාව තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි සහ ඒ බුද්ධ වචන කෙරෙහි. එතකොට ඒ උත්තම ධර්මයේ සිත පිහිටුවාගෙන ඒ ධර්ම මාර්ගයෙන් කියා දෙන කරුණු අනුව චින්තනය හදාගත්තාම මේ ලෝකේ හරිම සුවදායකව ගෙවන්න පුළුවන්.
අනිත් එක තමයි උප්පත්තියක් ලැබූ මිනිසාට උරුම වන්නා වූ නොයේ කරුණු තියෙනවා. ලාභ ලැබෙනවා, පාඩු ලැබෙනවා, නින්දා එනවා, ප්‍රශංසා එනවා, දුක් එනවා, සැප එනවා, යසස ලැබෙනවා, අයස ලැබෙනවා. ඒ අෂ්ටලෝක ධර්මය කලින් කලට පෙරලි පෙරලි සත්වයා වෙත පැමිණෙනවා. ඒ පැමිණෙන ගමනේදී සත්වයා මේ අෂ්ටලෝක ධර්මයට නතු වෙනවා. සමහරු හඬනවා, වැළපෙනවා, ශෝක කරනවා. අපි තමකු අලාභ පැමිණෙද්දී, දුක් විපත් පැමිණෙද්දී හඬන වැළපෙන ලෝකය සැපත සතුට ඉදිරි ආනන්දනීයම හිනහෙනවා. ඒ වගේම විනෝද වෙනවා, ජය සමරනවා, ජය කෙහෙලි නම් වෙනවා. එතකොට මේ ජීවිතය තුළ ගත්තාම මිනිහෙකුට සතුට සමරන්න, ජය කෙහෙලි නම් වන්න තියෙන ඉඩකඩට වඩා වැඩි ඉඩක් තියෙනවා දුකට විපතට. එතකොට දුකේ විපති හඬන්, දුකේ විපතේදී හඬන්නත්, සැපේ සතුටේදී හිනාවෙන්නත් යන මිනිසාට සිද්ධ වෙනවා වැඩිපුරම ඒ ජීවිතේ හැඬෝ කඳුලින් කල් ගෙවන්න. මොකද පින්වතුනි, ජීවිතය කියන්නේ කොයි පැත්තෙන් බැලුවත් කඳුළු බහුල, සෝවේදනා බහුල ධර්ම ස්වභාවයක්. ඉතින් එනිසා අවබෝධයක් හදාගත්තාම හරි පහසුයි මේ ජීවිතය තුළ අකම්පිත භාවයෙන් කල් ගෙවන්න. ඒකට කියනවා තාදී ගුණය කියලා. තාදී භාවය, නොසෙල්වෙන භාවය. එනිසා ඒ නොසෙල්වෙන භාවය ආවට ගියාට හිතක නිර්මාණය වෙන්නේ නැහැ. වෙන ඕනම වර්ගයක මනෝභාවයන් හදන්න පුළුවනි. හැබැයි මේ තාදී ගුණයෙන් යුතු මනෝභාවයක් ආවට ගියාට ඇති වෙන්නේ අකම්පිත භාවය. ඒ කියන්නේ මේ අවිඥානකව ඉන්නවා කියන එක නෙමෙයි, හැඟීම් දැනීම් නැතුව ඉන්නවා කියන එක නෙමෙයි, අවබෝධයෙන් නිහඬවීම, අවබෝධයෙන් කලබල නොවීම. ඉතින් ඒකට තියෙන එකම මාර්ගය තමයි මේ ධර්ම මාර්ගය. ලෝකයේ පවතින සනාතන සත්‍යය තේරුම් ගන්න ඕනි පින්වතුනි කවුරු වුණත්. ඒ සනාතන සත්‍යයට පිටුපාල යන්න බැරි බවත් තේරුම් ගන්නට ඕන. දැන් අපි මෙහෙම හිතුවොත් මිනිස්සෙක් ලෝකේ උපදිනවා. ඉපදිලා නියම කාලවකවානුවක් ජීවත් වෙලා ජීවිතයෙන් සමුගෙන යනවා. ඒක ඒකාන්තයෙන්ම සිද්ධ වෙන දෙයක්. කිසිම උපන් මිනිස්සෙක් නොමැරි ඉඳලත් නැහැ, නොමැරි ඉන්නෙත් නැහැ. එතකොට ඒ ජාති ධර්මයෙන් යුක්ත මිනිසාට මරණ ධර්මයේ උරුමයි. ඒ අතර ශෝකය, පරිදේවය, දුක්ඛය, දෝමනසේ වගේ ධර්මතා උරුමයි. ඉතින් මොකද කරන්නේ? මේ ධර්ම ස්වභාවයන් අවබෝධ කරගෙන අකම්පිත වෙන්න හිත හදනවා. ඒ හිත හදන විදිය හරීම එක පැත්තකින් ගැඹුරුයි, අනිත් පැත්තෙන් බොහොම නුවණින්ම සිද්ධ කරන්නට ඕන දෙයක්. මෙහෙම හිතන්න, දැන් අපේ ජීවිතයට කිසියම් වුම ධර්ම ස්වභාවයකට මුහුණ දෙන්න වෙනවා. අපි හිතමුකෝ කිසියම් ප්‍රිය විප්‍රයෝගයක්, අප්‍රිය සම්ප්‍රයෝගයක්, වෙන යම් දුකක් ඇති වුණාම එයා කල්පනා කරන්න ඕනි මේ ලාභය, මේ පාඩුව, නැත්නම් විශේෂයෙන් මේ ලාභය, මේ නින්දාව, මේ දුක, මේ වේදනාව මට විතරක් නෙවෙයි ලෝකේ ඉපදිච්ච ඕන තරම් සත්වයන් ඇති, ඒ හැමෝටම ඔය විඳින්න විඳවන්න වෙනවා. ඒ වගේම මේ සක්වල වාසී සත්වයෝ, පිටසක්වල වාසී තව කොච්චර මිනිස්සු ඉන්නවද, මේ ලෝකේ උපන් මිනිසුන්ට අඩු වැඩි වශයෙන් කාටත් ඒ ධර්ම ස්වභාවයට මුහුණ දෙන්න වෙන, මේ මගේ වාරය මට මුහුණ දෙන්න ද සිද්ධ වෙනවා. එතකොට මම මෙතන අරල වැළපිලා ශෝක කරලා පරිදේවයෙන් යුතු වෙලා ඇති ඵලයක් නැහැ. එනිසා මම බොහොම අවබෝධයෙන් මේ මොහොතට තාදී අකම්පිත භාවයෙන් මුහුණ දෙන්න කල්පනා කරනවා. සියයට සියයක් මේ අකම්පිත භාවයේ ඇති නොවුණත් කිසියම් වූ සංයමයකින් ඒ ශ්‍රාවකයාට පුළුවන්කම ලැබෙනවා ඒ අවස්ථාවට මුහුණ දීලා ඒ අවස්ථාව පසු කරන්න. එතකොට පින්වත්නි, ආන්නේ විදියට ජීවිතයේ සිදුවීම් මාලාවකට මුහුණ දෙනකොට හිතේත් ශක්තිය වැඩි වෙනවා, දරා ගැනීම වැඩි වෙනවා, ඉවසීම වැඩි වෙනවා. අනිත් එක වෙන මොනව කරන්නද පින්වතුනි දරා ගන්නවා වෙන. මේ ලෝකෙ ඉපදෙච්ච මිනිස්සු වයසට යනවා, ජරාවටපත් වෙනවා, ලෙඩ වෙනවා, මියදෙනවා, ප්‍රිය විප්‍රයෝගයටපත් වෙනවා. ඉතින් වෙන මොනව කරන්නද? ඒක ඉක්මවා යන්න බෑනේ. කය ධම්මං මා කිහි ඊති අලම්භනීය තානං. ගෙවෙන දේවල්, නැසෙන දේවල්, මැරෙන දේවල් ලෙසේ නොවේවායි ලබන්ට බෑ ලෝකේ. ඉතින් ඒ නිසා කල්පනාවට ගන්න ඕන මේ ලෝකෙ න්‍යාම ධර්මයක් තියෙනවා. ඒ නියාම ධර්මයට උපන් සත්වයන් යටත් වෙනවා. එහෙම ලෝකයක ජීවත් වෙන මා අවබෝධයෙන් යුක්තව ඉන්න කාලය ගෙවන්න ඕන. ඒ වෙනුවෙන් මේ ධර්මය පරිභාවිත කරලා භාවිතයට ගන්නවා.
එතකොට තමයි සිතේ සංයමය, අස්වැසිල්ල, සුවදායක භාවය, දරා ගැනීම, ඒ වගේම ආය උපාය අපාය කෞශල්‍ය කියන ඥානයෙන් යුතු කාරණ මෙව පහළ වෙන. ඉතින් පින්වතුනි, එහිලා වැදගත්ම දෙයක් තමයි ඔය ශ්‍රද්ධාව වගේ ඉන්ද්‍රිය ධර්ම දියුණු කිරීම. දැන් මේ ලෝකෙට පහළ වූ අසහාය මුනිරාජයන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය කියන්නේ නිම්හිම් නැති මහා ගුණ සමුදුරක්. ඒ ගුණ මුහුද ගැන සිහි කරනකොට පුද්ගලයාගේ මනස තුළ නිවීම, සංසිඳීම, හික්මීම, සතුට, දරා ගැනීම, මෛත්‍රිය, කරුණාව වගේ දේවල් ඒකාන්තයෙන් ඇති වෙනවා. ඒකයි මේ බුදු ගුණ භාවනාවේ යෙදෙන්න කියන්නේ. බුද්ධානුසති භාවනාව තරම් පින්වතුනි මිනිස් මනස සුවදායක කරන අන්‍ය වූ වැඩපිළිවෙලක් ලෝකේ නැහැ. බුදුරජාණන් වහන්සේ නැමැති ගුණ මුහුදෙයි කිමි දෙනවා වාගේ ශ්‍රාවකයාට බුදුරජාණන් වහන්සේගේ ගුණ මෙනෙහි කිරීමේ භාවනාව. ශ්‍රාවකයා මේකට ටික ටික හිත හුරු කරන්ට ඕන. හුරු කර කර ඒ ශාස්ත්‍රූන් වහන්සේ හදවිමන් සුවඳ කුටියට වඩමවා ගන්නට දක්ෂ වෙන්න ඕන. එහෙම වඩමවාගෙන ඒ සම්බුදු මුනිදුන්ගේ ආශ්චර්යමත් ගුණ ජීවිතය තමන් නුවණින් විමසා බලන්ට ඕන. ඒක ඉතාම සංයමයෙන්, ඉතාම ප්‍රීතියෙන්, ශ්‍රද්ධාවෙන්, ගුණ ගෞරවයෙන් සිද්ධ කරන්ට ඕන දෙයක්. බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. මා පුදුම විදිහේ දැවැන්ත ගුණයකින් බලගැන්වුන ඉතා විසුද්ධ ධර්ම ජීවයක්, ධර්ම ප්‍රාණයක් බුද්ධ ජීවිතය කියන්නේ. එනිසා ඒ ජීවිතේ නොමැති උලාර ගුණයක් නැහැ. නොමැති සත්පුරුෂකමක් නැහැ. ඒ ජීවිතය කියන්නේ ආනෙම සත්පුරුෂ භූමියේ ඉහළම හින පැමිණි, ගුණයේ හිනි පැමිණි, ඒ වගේම සමාධියෙන්, සීල සමාධි ප්‍රඥාවෙන් කෙළවර පැමිණි අසම සම ජීවිතය. අනිත් එක තමයි පෙන්වතුනි ලෝකේ ශාස්ත්‍රූත්වයක් නැත්තම් ගුරුවරයෙකුගේ මඟ පෙන්වීමක් කියනකොට ඒ මඟ පෙන්වීම ලබන මොහොතේ ඉඳන්ම ප්‍රත්‍යක්ෂ වන්නා වූ සුවපත් භාවයක් තියෙන්න ඕනි. ඒක මෙහෙම කිව්වොත් අපි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තෝරා ගත්තේ දුර ඈතක පරලොවකදී ලබන සතුටක් වෙනුවෙන් නෙමෙයි. මේ වත්මනෙහි මේ මොහොතෙහි ලැබෙන්නා වූ තෘප්තිය, ප්‍රීතිය, ඒ වගේම සොම්නස, සතුට ඒකාන්තයෙන් අපේක්ෂා කරමි. පින්වතුනි, ආන්නේ හැකියාව තමයි අපි දැන් මේ ධර්ම මාර්ගය තුළින් උරගා බලන්නේ. ඒ හැකියාව. එතකොට මේ ධර්ම මාර්ගයේ ඒ හැකියාව ඒකාන්තයෙන් තියෙනවා. එනිසා මේ ලෝකෙ මිනිස්සු නොදන්නවා නම් මේ ධර්මය ඒ ගැන කරන්න දෙයක් නැහැ. ධර්මය දන්නා උදවියත් මේ ධර්මයෙන් හිත භාවිත නොකළ, මේ ධර්මයේ ජීවිතයට ගලපා නොගෙන ධර්මයේ පැත්තකට දාලා ජීවිතයේ සිදුවීම් අනුසාරයෙන් ඒ ජීවිතය තුළ හඬන කාරණයේදී හඬනවා නම්, වැළපෙන තැන වැළපෙනවා නම්, ශෝක කරන තැන ශෝක කරනවා නම් පින්වතුනි ඒක හරි අවාසනාවක්. එනිසා මෙතර උතුම් බුදු සසුනක් ලැබුණේ හඬා වැළපී ශෝක කරන්න නම් නෙවෙයි. බුද්ධ ශාසනයක් ලැබුණේ සැබෑම ජීවිත අවබෝධය ලබන තුරු සැනසිලි ගමනකින් යන්න. එනිසා තථාගත ධර්මයෙන් ලබා දෙන අදිෂ්ඨාන සීලී වැඩපිළිවෙල ඉතාම වැදගත්. එහිලා පින්වතුනි මේ සීලය නැමැති කාරණයක් තියෙනවා. ආන්න ඒක ශ්‍රාමක මනසෙ පිහිටුවා ගන්නට මේ ධර්මයේ රැකවරණය ලබන ක්‍රමය. සීලවන්තකම හදවතේ පිහිටුවා ගන්න ඕන දෙයක්. ගිහි කෙනෙක් වුණත් පැවිද්දෙක් වුණත් සීලවන්ත භාවයේ නැතුව ධර්ම මාර්ගයේ ගමනක් නැහැ. එතකොට ඒ සීලවන්ත භාවය කියන එක නිකන් ඇති වෙන්නේ නැහැ පින්වතුනි. සීලවන්ත භාවයක් හිතක පිහිටන්න නම්, ජීවිතයක පිහිටන්න නම් ඒ හිත සෑහෙන මට්ටමක සංවර හිතක් වෙන්න ඕනි. හිත අසංවර නම් කොච්චර ශික්ෂාපද සමාදන් වුණත් පවතින්නේ නැහැ. අසංවර හිතක සීලය පිහිටන්නේ නැහැ. සංවර හිතක තමයි සීලය පිහිටන්නේ. එතකොට හිතක් සංවර කරන්න නම් මේ ඉන්ද්‍රිය සංවර සීලය අවශ්‍ය වෙනවා. ඉන්ද්‍රිය සංවර සීලය කියන්නේ ඇස, කන, නාසය, දිව, කය කියන මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම සංවරව පවත්වන්න ඕනි. මේ ඇසෙන් රූප බලලා ඇස අසංවර වුණොත් ඉස්සරහට ගිහින් සීලය බිඳෙනවා. ඇසෙන් බලන රූප තියෙනවා. එතකොට ඒ රූප දිහා බලලා රාග රක්ත වුණොත්, ඒ රූප පිළිබඳ ඇලී ගියොත්, ලෝභය ඇති කරගත්තොත් අන්න හිත ආකූලයි. එතකොට යාට සීලස්කන්ධයක් රකින්න බැරුව යනවා. ඊළඟට මේ කනෙන් අහන ශබ්ද තියෙනවා.
නාසයෙන් දිවෙන් කයෙන් මනසින් ලබන අරමුණු තියෙන. ඒවා ඔස්සේ හිත කැළඹුණොත්, හිත රාගරක්ත වුණොත්, ද්වේෂාලුලිත වුණොත්, මෝහයෙන් අඳුරු වුණොත් ආන්නේ පුද්ගලයාට සීලයක් රැකගන්න එක ලේසි නෑ. ලෝභය, ද්වේෂය, මෝහය කියන මේ අකුසල මූල පැනනගෙනකොට හිතේ ඒ පුද්ගලයාට බෑ පින්වතුනි අර ප්‍රාතිමෝක්ෂය නැමැති සීලය රැකගන්න. ඒ සීලය බිඳෙන්න වැඩෙනවා. බිඳෙන්න තමයි ඉඩ කඩ හැදෙන්නේ. එතකොට පංච සීලයෙන් පටන් අරගෙන ගිහි ජීවිතයේ රකින උපරිම සීලයක් වේ නම්, පැවිද්දේ රකින උපරිම උපසම්පදාව වේ නම්, එතකොට ඒ සෑම ශික්ෂාපදයක්ම ආරක්ෂා වෙන්න නම් මේ ඇස සංවරව තියාගන්න. මේ ඇසෙන් ලෝකෙ තියෙන තාක් රූප දිහා බලලා නිමිති අරගෙන, අනුනිමිති අරගෙන, ඒ අනුව කල්පනා කළ හිත කලඹවාගෙන කෙලසගෙන අකුසලයෙන් දුගඳ ගස්සාගෙන බෑ පින්වතුනි සිල් රකින්න. එනිසා අපි බොහොම මේ ඇස ලැබිලා තියෙන්නේ විකාර රූපී රූප දෙස බලලා හිත රාග රක්ත කරන්න නෙවෙයි කියන කාරණයෙන් අවවාද තමාටම ලබා දීලා මේ ඇස සංවර කරගන්න. සංවර කරගන්නවා කියන්නේ ඇස් දෙක වහගෙන පියාගෙන ඉන්නවා කියන එක නෙමෙයි. ඇස් දෙක තිබ්බ පමණින් ලෝකේ තියෙන හැම රූපයක් දෙසම බලන්න යන්නේ නැහැ. හිතක් රාගයෙන් රත් වෙනවා නම් යමක් දිහා බලලා මොකටද රාග රක්ත කරගන්නේ? එහෙම රූප දෙසමා බලන්නේ බයට නෙමෙයි. එහෙම නැත්තම් ඒ රූපය ඇති ස්වභාවය අනුමෝදන් වෙන්න බැරි ගතිය හින්දා නෙමෙයි, අනුමෝදන් විය යුත්තක් ධර්මානුකූලව අනුමෝදන් වෙනවා. කෙනෙකුට ලස්සන රූපයක් ලැබෙන්නේ පෙර කරපු පිනට, මෛත්‍රී භාවනාවේ අනුහසට. එහෙම රූපයක් දැක්කොත් අපි අනේ හොඳයි, සාදු, බොහොම සතුටුයි කියලා ඒ රූප සෞන්දර්ය පිළිබඳව අනුමෝදනාවක් ඇති කර ගන්නවා. ඊළඟට හැබැයි ඒ රූපය පිළිබඳව රාග රක්ත භාවයක් ඇති කරගන්නේ නැහැ. අන්න එතනින් තමයි පරිස්සම් වෙන්න ඕනි. රූපය පිළිබඳව රාගෙන් ඇලී ගියොත් පින්වතුනි ආන්නේ මනස අකුසලයෙන් අඳුරේ. එතකොට එයාට අකුසලයෙන් අඳුරු වී ගිය නිසා සීලයක් ආරක්ෂා කරගන්න බෑ. දැන් මෝහය කොහොමත් ඔය ලෝභ දේශත් එක්ක ඇති වෙනවනේ. ඉතින් ඒ නිසා අකුසල සහගත මනසක, අකුසල සහගත හැසිරීමක සීලයක් රැකෙනවා කියලා සිද්ධ වෙන්නේ. එතකොට ඉන්ද්‍රිය සංවරය පිණිස අවශ්‍යයි ඔය සති සම්පජඤ්ඤය, සතිය ප්‍රඥාව කියන කාරණා. එතකොට සති සම්පජඤ්ඤය තියෙනකොට ලැජ්ජා බය ඇති වෙනවා පවට, ලැජ්ජා බය තුලින් ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා. එතකොට ශික්ෂාපද සීලය ආරක්ෂා වෙනවා. ඒත් සමගම සමාධිය දියුණු වෙනවා, ප්‍රඥාව පහළ වෙනවා. ඉතින් අනුපිළිවෙල වැඩපිළිවෙලක්. ඉතින් ඒ උදෙසා මේ ශ්‍රාවකයාගේ කැමැත්තක් තියෙන්න ඕනේ පින්වතුනි. මේ ධර්මය අපි වචනයෙන් කියනවා, ඒක පුහුණු කර ගැනීම ඔබට බාරයි. එනිසා දවසකට සැලකිය යුතු වෙලාවක් මේ ධර්මයේ හික්මෙනවා, නිහඬව හික්මෙනවා, පරයංග භාවනාවෙන් හික්මෙනවා, සක්මනේ හික්මෙනවා, ඊළඟට ධර්මයේ අසමින් හික්මෙනවා, ධර්මයේ දේශනා කරමින් හික්මෙනවා, ධර්ම සාකච්ඡාවෙන් හික්මෙනවා, මානසිකාරයෙන් හික්මෙනවා, ධර්ම සංජායනාවෙන් හික්මෙනවා, අර කියපු නීවරණ අකුසල පාප රාශිය දුරු කරමින් හික්මෙනවා. ඔන්නෝක තමයි නිවන් මගේ පුහුණු වීම, නැත්තම් මාර්ගයේ දියුණු කිරීම කියලා කියන්නේ. වෙන කෙටි මාර්ග නෑ පින්වතුනි. වෙන කෙටි මාර්ග වාක් හරඹයකින් අවබෝධයක් ඇති කරන්න එහෙම මාර්ග නෑ. මේ ධර්මය වචනානුසාරයෙන් දේශනා කරනවා. ඒක වෙනමයි. ඒ ධර්ම දේශනාව අහලා ශ්‍රාවකේ ඇසෝ දහම පුරන්ට ඕන. ඒ දහම දියුණු කරන්ට ඕන. එහෙම නැතුව වෙන මේ මෝහනීය ස්වභාවයක් තුළ ලැබෙන දෙයක් මේ ශාසනයේ නෑ. සීලය හැරදා සමාධියක් හෝ ඒ හැරදා ප්‍රඥාවක් හෝ නෑ. ඉතින් අන්නේ නිසා මේ ජීවත් වෙන කාලය අපිට ඉතාම වැදගත් කාලයක්. ගන්නා තීරණය අනුව, හැසිරෙන ආකාරය අනුව ගමන තීරණය වෙනවා. සංගං සුගතිනෝ යන්ති, පින් රැස් කරපු අය සුගතිය දෙව්ලොව උපදිනවා. පරිනිබ්බන්ති අනාසවා, සෞඛලෙසුන් නැසූතුමෝ පිරිනිවී සැනසෙනවා. ඕන්නෝම තමයි මේ ලෝකේ දැක ගන්නට ලැබෙන්නේ මේ මිනිස් අනිවාසය. ඉතින් ඒ ගාථා ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එක්තරා සිදුවීමක් නිමිති කරගෙන. බුදුරජාණන් වහන්සේගේ කාලේ රටපාලනය කරපු රජතුමා තමයි කොසල් රජතුමා. එතුමා බොහොම රණසූරයෙක්, මහා රණකාමී බලයක් තිබෙන රජවරයෙක්. ඉතින් මේ කොසල් මහ රජතුමාගේ විජිතයේ රහතන් වහන්සේලා බොහෝ සෙයින් එදා වැඩ හිටියා. එක රහතන් වහන්සේක් නමක් හැමදාම අවුරුදු ගානක් එකම ගෙදරකින් තමයි දානි වළඳන්නේ. ඒ රහතන් වහන්සේ නියම වෙලාවේ දෙවුර වහලා ඈත වනේ තියෙන කුටියෙන් මේ ගමට වැඩිමින් මේ උපාසකවරයාගේ ගෙදරට යනවා. ඉතින් ඒ උපාසකතුමාගේ භාර්යාව බොහෝම ශ්‍රද්ධාවෙන් දානය සකස් කරලා පූජා කරන. ඉතින් සෑහෙන කාලයක් ඒගේ ඇතුළ තමයි දානි වැළඳුවේ. පුණ්‍යානුමෝදනා, භුක්තානුමෝදනා කෙරුණේ. ඉතින් බොහෝම කුලූපග ස්වාමීන් වහන්සේ නමක්, රහතන් වහන්සේ නමක්. ඉතින් මේ උපාසකවරයාගේ රැකියාව තමයි මැණික් උපදැමීම, මැණික් කැපීමේ නැත්නම් මැණික් උපමට්ටම් කිරීමේ
හැඬතල දැමීමේ කර්මාන්තය තමයි ඔහු කරන්නේ. එතකොට සාමාන්‍යයෙන් රජතුමාගේ වේවා වෙන යම් ප්‍රභූවරයෙකුගේ වේවා තියෙනවා නම් මැණික් වාගේ දේවල් උපදා ගන්නට එන්නේ කාළඟටද අර කියපු උපාසකවරයා ළඟට. ඉතින් එතුමා ළඟට අරගෙන ආපුවා මේ මැණික්. ඒ මැණික් ගලේ තියෙන වටිනා කොටස මතුවෙන්නත් ඒ වගේම පළුදු ආදී තියෙනවා නම් ඒව නැති වෙන විදිහටත් උපමට්ටම් කළ බොහෝම දිඳුලන අපූරු මැණිකක්. නැත්තම් දැකුම් කළු මැණිකක් ඔහු නිර්මාණය කරනවා ඒ මැණික් ගලෙන්. ඉතින් ආන්නෙම හැකියාවක් තියෙන පුද්ගලයෙක්. ඉතින් ඔහොම ඉන්නකොට දවසක් දා රහතන් වහන්සේ ඒ ගෙදරට පිණ්ඩපාතේ වැඩම කරලා ගේ ඇතුලේ වාඩි වෙලා ඉන්නවා. ඒ අතර අර උපාසකවරයා එක්තරා මාංශයක් ලැබිලා ඒ මාංශේ කපමින් ඉන්නවා ඒ මාංශය සම්පාදනය කරන්න උයන්න. ඊළඟට එහෙම ඉන්නකොට කොසල් මහරජතුමාගේ රාජපුරුෂයෙක් පැමිණුණා. ඒ රාජපුරුෂයා පැමිණුණේ එක්තරා මන්දුසාවක් අතේ තියාගෙන. ඒ මන්දුසාව ඇතුලේ තියෙනවා වටිනාම වටිනා මැණිකක්. වටිනාම වටිනා ඉතාම අග්‍රගණී මැණිකක්. ඒ මැණික හැඩතල දාගෙන තමයි ගෙනාවේ. ඉතින් ඒ මැණික ගෙනාවාම මැණික බලලා මේ උපාසකවරයා අර මස් කපමින් ඉන්නේ අර ලේ තියෙන මස් තවරුණ අතින්ම මොකද කළේ අර මැණික් ගල අතර ගත්තා. අතර අරගෙන සමීපෙන් තියලා එක්තරා ආසනයක් උඩින් තියලා නැවතත් අර මස් කපන වැඩේ කරනවා. ඉතින් ඒ ගෙදර ඉන්න පින්වතුනි කොස්වා ලිහිණියක්. අපි දුමු ගිජු ලිහිණියක් කියලා. ආන්නේ කොස්වා ලිහිණියා මේ මැණික් ගල හිතුවා මේ මස් කෑල්ලක්. ඇයි ලේ තැවරිලා මස් තැවරිලා තියෙන්නේ? දැන් මැණික් ගල ගිල්ලට පස්සේ වටපිටාව බැලුව උපාසකවරයා දැන් මැණික් ගල පේන්නේ හරිම කලබල වුණා. භාර්යාවගෙන් දුවගෙන ගිහිල්ලා ඇව්වා මැණික් ගල ගත්තද? අරගෙන නැහැ. ඊළඟට දැන් වටපිටාවෙත් කවුරුවත් නැහැ. මොකද දැන් බැරි වෙලාවත් මේ මැණික් ගල නැතේ කිව්වහම රජතුමා පිළිගන්නේ නැහැ. හිස ගසා දමනවා මුළු පවුලෙම. ඒක නිසා වටිනා මැණිකක්. නිසා කොහොම හරි දැන් මේ මැණික ලබන්න. රහතන් වහන්සේත් ඒ වෙලාවේ වාඩි වෙලා ඉන්නවා. රහතන් වහන්සේගෙන් ඇව්වා ස්වාමින් වහන්ස මේ මැණික ගත්තද? මගේ භාර්යාව අරගෙනත් නැහැ. ගත්තනම් දෙන්න. මම ස්වාමින් වහන්සේගෙන් අහිතක් හිතන්නේ නැහැ. ඒ නිසා ගත්තනම් දෙන්න. දැන් දෙතුන් වතාවක් ඉල්ලුවා. රහතන් වහන්සේ ඇනිහඬයි. රහතන් වහන්සේ නිහඬයි. ඉතින් දැන් භාර්යාවගෙනු තව ඔබවත් මේ මැණික ගත්තද? විහිළුවටවත් ගත්තද? ඇඟුවද? නැහැ, එහෙම කළෙත් නැහැ. එහෙනම් මේ මැණිකට දැන් මොකද උනේ? පිටස්තර ආගන්තුකෙක් ආවෙත් නැහැ. වෙන ඥාතියෙක් ආවෙත් නැහැ. වෙන සතෙක් සෝපාවෙක් ආවෙත් නැහැ. මේ රහතන් වහන්සේ තමයි වැඩ හිටියේ නිවස ඇතුළේ ඒකාන්තයෙන්. මේ රහතන් වහන්සේ නැත්තම් මේ භික්ෂුව මේ මැණික් ගල හොරකම් කරන්නට ඇති. මේ මැණික් ගල ඒකාන්තයෙන් පැහැර ගන්නට ඇති. දැන් රහතන් වහන්සේනම භික්ෂුවක් කියන්නේ එහෙම සැක උපද්දවිය යුතු තැනක් නෙවෙයිනේ. දැන් ඉතින් රහතන් වහන්සේ ළඟට ගිහලා අහනවා, ඔබ වහන්සේ මගේ නිවස සෑහෙන කාලයක් දානේ වැළඳුවා. මමත් ඔබ වහන්සේට දරු සෙනෙහසින් සලකන්නේ ස්වාමීනි. මට මෙතන වෙන කර කියා ගන්න දෙයක් නැහැ. යම් විදියකින් මේ මැනක නැති වුණා කිව්වොත් රජතුමා පිළිගන්නේ නැහැ. ඒ හිස් කැපුම් කන්න වෙනවා, බෙලි කැපුම් කන්න වෙනවා. එනිසා ඔබ වහන්සේ ගත්ත මැනික දෙන්න. දැන් දැක්කා වගේ ඉල්ලනවා. ඉතින් රහතන් වහන්සේ නිහඬයි. ඊට පස්සේ හිතුවා එහෙනම් අරගෙනම තමයි තියෙන්නේ. දැන් මොකද වුනේ? අර කොස්වාලේ ඉන්න මේ ගල ගිල්ල රහතන් වහන්සේ බලාගෙන මේ ගල ගිලිනවා. රහතන් වහන්සේ බලාගෙන ඉන්නේ. ඉතින් දැන් මේ උපාසකයා නැත්තම් මේ නිවසේ හිමිකාරයා තම නිවසේ පිටුපස කොටසට ගොහිල්ලා ඉතාම ශක්තිමත් කඹයක් අරන් ආවා. සහ තිරිංගයක් පොල්ලකුත් අරන් ආවා. මොකටද මේ අරන් ආවේ? රහතන් වහන්සේගෙන් රහතන් වහන්සේට හිංසා පමුණුවන්. දැන් ඕවිත්වා අනිවාර්යයෙන්ම මේක ගත්තේ රහතන් වහන්සේ. බලන්න සැක උපද්දවන හැටි පෙන්වතුනේ. විශ්වාසයක් තිබුණේ නැහැ. ඊට පස්සේ මේ කඹේ අරන් එවල නලල වටේ වෙලුවා මේ කඹේ. වෙලලා තිරිංගයක් දාලා තද කරන්න ගත්තා. ටික ටික තද කරනකොට මොකද වුනේ? දැන් දරා ගන්න බැරි වේදනාවක්. හැබැයි රහතන් වහන්සේලා කම්පා වෙන්නේ නැහැ, හඬන්නේ නැහැ, වැළපෙන්නේ නැහැ. කන් සිදුරු වලින් ලේ පැන්නා. නාස් සිදුරු වලින් ලේ පැන්නා එළියට. එතකොට මොකද වුනේ? අර ඒ ලේ උණු ලේ ගලාගෙන බින්දු බින්දු බිම වැටෙන්න ගත්තා. ඇයි නලලෙත් හැම ඇඹරිලා ඒනුත් ලේ ගලනවා. ඒ ලේ බින්දු බින්දු බිම වැටෙනකොට ඒ පුසුමට අර කොස්වාලේ ඉන්න දුවගනාව ඇවිල්ලා අර වැටෙන උණුලේ එහෙම බොන්න පටන් ගත්තා. ආන්නේ වෙලාවේ දැන් අර මේ උපාසකයා දැන් අර කඹයක් දාලා තද කරගෙන ඉන්නේ. ඔහු මොකද කරේ? තමන්ගේ දකුණු පයින් වැරයෙන් ප්‍රහාරයක් එල්ල කළා. කාටද? අර කොස්වාලේ ඉන්නට.
ගහපුවාම එහෙමම වෙතනම මැරිලා වැටුණා. දැන් රාතන් වහන්සේ ඇද්ද කරලා බලනකොට පේනවා සතා මැරිලා. ආන්නේ වෙලාවේ අහනවා ඇවැත්නේ අර සතා මැරුණද? අර මේ උපාසකයා අහනවා ඇයි ඔබ වහන්සේ පෙනත් ඒ වගේම මැරෙන්න ඕනිද? මගේ ගල දෙන්න, මගේ වැණික දෙන්න. ඔබ වහන්සේ මම මෙච්චර කාලයක් මේ නිවසේ දම් පැන් පූජා කළා, වැඳ නමස්කාර කළා, ගරු බුහුමන් දැක්වා. ඔබ වහන්සේලාට ඔබ ගැලපෙන්නේ නැහැ කියලා ඉතින් හිතනවා. මේ නිසකවම මෙයා ගත්ත කියලා තමයි හිතන්නේ. මේ රහතන් වහන්සේ මැණික ගත්තා කියලාම යෝගී කල්පනාව. ඒ නිසාම පීඩා එල්ල කරනවා. ඉතින් දැන් අර මේ ඒ සැහැසි නපුරු පුද්ගලයා බැලුව බලනකොට අර කොස්වහලේ ඉන්නේ මැරිලා. ඊට පස්සේ රහතන් වහන්සේ වදාරන වැදන්නේ ඔය කොස්වහලේ ඉන්නේ මැරිලා නම් නිසකවම බඩපළලා බලන්න කිව්වා. බඩපළලා බලනකොට මැණික ගල තියෙනවා. ඒ වෙලාවේ අර උපාසකයාට පුදුමාකාර සංවේගයක් ඇති වුණා. පුදුමාකාර විපත්තියක් ඇති වුණා. දැන් මේ රහතන් වහන්සේ නමකට නේද මම හිංසා කළේ? ඉතින් ඒ අවබෝධය රහතන් වහන්සේ නමක් කියන අවබෝධයෙන් නොතිබුණත් මම මේ ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයෙකුට නේද මෙහෙම නිඳා කළේ, මෙහෙම දුක් දුන්නේ, මෙහෙම මේ වේදනාවක් දුන්නේ කියලා මේ හිතේ නිතර පැසවීමක් ඇති වුණා. ඉතින් රහතන් වහන්සේ දා බොහෝම අමාරුවෙන් සේනාසනය බලා වඩින්න. ඇයි දැන් වෙනද වගේ නෙමෙයි, වෙනද නම් ටික වෙලාවකින් දානමාන පූජා වෙන, එදා මුකුත්ම නැහැ. දැන් බඩගින්න තමයි වඩින්නේ. සමාව ගත්ත, කවුද සමාව ගත්තේ? අර පුද්ගලයා. සමාව අරන් කිව්වා ස්වාමීනි මට සමාව දෙනවා නම් වෙනද වගේම මගේ නිවසින් පමණක් දානි බලඳන්න. නමුත් ඒකට කැමති වුණේ නැහැ. ඒ වෙලාවේ කැමති වුණේ නැහැ. මම මට මේ විපත වුණේ පිණ්ඩපාත චර්යාවෙන් ජීවත් නොවි ඔබේ නිවසට පමණක් ගයක් ඇතුළට ඇවිල්ලා දානි බලඳන තැනට ආපු හින්දායි මට මේ විපත ඇති වුණේ. ආයෙනම් මේ ජීවිතේ පුරාවට විරින්වන් පානකම් මම ගෙයක් ඇතුළට ගිහිල්ලා දානේ පිළිගන්නේ නැහැ. කකුල් දෙකේ හයිය තියෙනකන් මම ගෙමි ගෙපිලි වලින් පින්ඳ පාතේ වැරළයි දානේ ලබා ගන්න කියලා එදා ඉඳන් අදිෂ්ඨාන කළා. එදා ඉඳන්ම පින්ඳ පාතේ වැඩියේ නැහැ ගෙයක් ඇතුළට. නමුත් පින්වතුනි අර හිස කඹයක් දාලා තද කළා කර කළා දීපු පීඩාව නිසා ඇතිවෙච්ච ඇඟේ පතේ වේදනාව, ඒ රෝගී තත්ත්වේ නිසා ඒ ස්වාමීන් වහන්සේ සිඳ වුණා ජීවිතයෙන් සමුගන්න. උන්වහන්සේ රහතන් වහන්සේ නමක් ඉඳ උන්වහන්සේ පිරිනිවන් පෑවා. උන්වහන්සේ පිරිනිවන් පෑවේ පිරිනිවන් පාන හේතු වුණේ නැත්නම් ඒ ජීවිතයෙන් සමුගන්න හේතු වුණේ අර පුද්ගලයාගේ සැහැසිකම්. මොනවද අර දීපු දඬුව? අමානුෂීය වදේ තමයි හේතුනේ. ඉතින් ඒ අමානුෂීය වදයෙන් තමයි මේ රහතන් වහන්සේ පිරිනිවන් පාන. එතකොට ඔහුට ආනන්තරය ගණේ පාපයක් බැඳෙනවා. ලේසි නෑ පින්වතුනි මේ ශාසනය අසුර කිරීම. ඉතින් ආනන්තරය පාපයක් මොහුට බැඳිලා ගියා. ඊළඟට දැන් අර කොස්වාලීනිය මරුණනේ පයින් ගහලා. ඔහු ගිල්ල ඉපදුනේ කොහෙද දන්නවද? ඒ නිවසේ ඔහුගේ භාර්යාවගේ කොසේ. දැන් ඊළඟ ආත්මේ ඔහුගේ පුතෙක් වෙලා උපදිනවා. ඊළඟට දැන් කාලයක් ගිහලා පුතෙක් වෙලාත් ඉපදුනා. ඒ භාර්යාව මැරිලා ගිහිල්ලා ඇය දෙව්ලොව ගියා. ඇයි ඒ භාර්යාව හිටියේ රහතන් වහන්සේගේ පැත්තේ? භාර්යාව ප්‍රකාශ කළා මේ රහතන් වහන්සේ කවදාවත් වංචාවක් කරලත් නැහැ, කරන්නෙත් නැහැ. මේ රහතන් වහන්සේ නමක්. එනිසා රහතන් මහබර දුක් දෙන්න එපා. රහතන් වහන්සේ වදහිංසා පමුණුවන්ට එපා. ඕක හීන කැත වැඩක් කියලා ඒ පුද්ගලයාට කියන්දි පවා ඔහුගේ සැහැසිකම් නපුරුකම් නතර වුණේ නැහැ. එතකොට ඒ උපාසිකාව රහතන් වහන්සේ කෙරෙහි මෙත්සිතින් කරුණාහිතෙන් ඉඳලා දෙව්ලොව ඉපදුනා. අර පුද්ගලයා රහතන් වහන්සේ දානයත් පූජාව කරා කාලයක්. නමුත් සිත පහදවා ගන්න බැරුව ගොහින් නිරාගිනි දැල් මැද ඉපදුනා. ඉතින් බලන්න මේ භාග්‍යවතුන් අතර මේ සිදුවීම සැලවුනහම බුදුරජාණන් වහන්සේ වදාළ ගාථාව තමයි අද මම ඒ ධර්මදේශනාවේ මාතෘකාව ලෙස සංජායනා කළේ. ගබ්බ මේකේ උප්පජ්ජන්ති නිරයම් පාපකම්මිනෝ සග්ගං සුගතිනෝ යන්තේ පරිනිබ්බන්ති අනාසව. මේක තමයි ගාථා ධර්මය. එතකොට පිරිනිවුණ උතුමෝ නැත්තම් කෙලෙස් පරිනිර්වාණයෙන් පිරිනිවුණ උතුමෝ නැත්තම් රහතන් වහන්සේලා ස්කන්ධ පරිනිර්වාණයෙන්ම පිරිනිමේ සැනසෙනවා. ඊළඟට ඇතම් කෙනෙක් මවකුස උපදිනවා, තමත් කෙනෙක් නිරේ උපදිනවා. ගම්බ මේකේ උපද්දන්ද නිරයම් පාප සංගම් සුගතිනෝ යන්ති ඇතැම් කෙනෙක් සුගතිය උපදිනවා. ඉතින් මිනිස් කුසේ කෙනෙක් උපදිද්දී ඇතැම් කෙනෙක් දෙවලු උපදිද්දී තව කෙනෙක් නිරේ උපදින. ඕක තමයි මේ සංසාරි ස්වභාවය. ජීවත්වන මේ පුංචි කාලේ මේ ජීවිතයේ ගෙවා දාන්න ඕනි. වැරදුනොත් එම නිවැරදි කරනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. වරද්ද ගන්න ලේසි, ඒ වැරද්ද හරිගස්ස ගන්න අමාරු. ඒක තමයි ස්වභාවයේ මේ වැරද්ද.
එනිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් මේ ලබා දෙන දිරිය මේ ලබා දෙන ශක්තිය සොළු පටු ශක්තියක් නෙමෙයි මිනිස් මනසේ පාරිශුද්ධිය උදෙසා මිනිස් මනසේ ආලෝකය උදෙසා මිනිස් මනසේ ප්‍රභාස්වර භාවය උදෙසා ඔබට මේ වාසනාව ලැබිලා තියෙන්නේ පින පෑදිලා තියෙන ජීවිතයට මේ ලැබෙන්න පින්වතුනි නොහින් සැනසීමක් මේ බුදු සසුනට පැමිණි ඕනම කෙනෙකුට සිතු සිතු සම්පත් ලබන විදිහේ පුණ්‍ය නිධානයක් උරුම කරලා දෙනවා. එනිසා අත් දෙක එකතු කළ වඳින වැඳුමට සාධාරණ ඉෂ්ට වන තැන තමයි ගෞතම බුදු සසුන. අධ්‍යාත දිගු කරලා දෙන දානයට උපරිම සාධාරණ විපාකානිසංස ලැබෙන තැනක් තමයි මේ උතුම් බුදු සසුන. එනිසා මේ ගෙවෙන කාලය අපම බොහොම දුකසේ පාරමිතා පුරා ලැබූ කාලයක්. එනිසා එවන් කාලයක ජීවත් වන ඔබ මේ ධර්මයට මන්දෝත්සාහි නොවිය යුතුයි. දම්ගුණ භාවනාවේ, සංගුණ වැඩීම් භාවනාවේ, ඒවාගේ කුසලාරම්මණයක මේ හිත තියාගෙන කල්ගෙවන්න පුළුවනි. ඒකෙන් අදහස් කරන්නේ නෑ දැන් වැඩපොළ කරද්දි භාවනාව කරනවා එක ගැලපෙන්නේ නෑ නේද? එහෙම එකක් නෙමෙයි. බුද්ධ වචනේ තියෙනවා ගච්ඡන්තෝපි ටිතෝපි නිසින්නෝපි සයානෝවාපි මංකෝ බුද්ධානුසතින් භාවෙයාස. මෙන්න මේ බුද්ධානුසතිය වඩන්ට ඕන. අඹුදරුවන් සමග ඉන්න ගමන්, රකි රක්ෂාවට යනේන ගමන් සෑම මොහොතකම හිත ඇතුළ කල්පනාව බුදුරජාණන් වහන්සේ ගැනයි. ඒ විරාගීත්ව සව් කෙලෙසුන් නසා අග්‍රාමා මහ නිවනින් සැනසුන ගුණය සිහි කරනවා. යරහත්වය සිහි කරනවා. ශාන්ත සුවයෙන් සුවපත් වූ තාල සිහි කරනවා. අරහං ගුණයෙන් සමන්නාගතෝ මුනි රජුඤ්ඤ කියා සිහි කරනවා. ඊළඟට ඒ මුනි රජාණන් වහන්සේ දෙවියන් සහිත ලෝකයා සිද්ධ කරන ආමිස්ස සේම ප්‍රතිපත්ති පූජා ලබන්ට ඍජුවම නැත්තං ඉඳුරාම සුදුසුයි. ඉඳුරාම සුදුසු වූ බව සිහිපත් කරනවා. ඒ වගේම ඒ මහෝත්තමයන් වහන්සේ සංසාර ගමනේ එනැත්තම් භව ගමනේ භව බැඳුම් සිඳ බිඳ දමා අරහත්වයට පත් වුණා. ආන්නියම සිහි කරනවා. ජීවිත අවබෝධය මුළු මනින්ම ලබා වදාලා. නොදන්නා නොදුටු අවිදිත මුකුත් නෑ. අරහං ගුණයයි සම්මා සම්බුද්ධ ගුණයයි පින්වතුන් එකට ප්‍රතිබද්ධයි. සෙසු බුදු ගුණත් එහෙම තමයි. අරහං ගුණය කියන්නේ විරාගීත්වය, නික්ලේසි භාවය, සම්මා සම්බුද්ධත්වය කියන්නේ සියල්ල අවබෝධ කළ භාවය. විරාගී හිතකින් සියල්ල අවබෝධ කළ බව අරහං සම්මා සම්බුද්ධ යන උතුම් ගුණ පාඨයෙන් කියවෙනවා. විරාගී සිතයි ජීවිත අවබෝධය, විරාගී සිතයි ධර්ම අවබෝධයයි, සියල්ල දන්නා ඥානයයි විරාගයේ චිත්තයයි. කොහොමනම් බලයක් තියෙන්ට ඇතිද බුදුරජාණන් වහන්සේගේ අදමතේ? ලෝකෙ මිනිසුන්ට කෙසියම් වූ දැනුම් සම්භාරයන් ලැබෙනකොට ඒ ජීවිත සමහර විට අගාධිට වැටිලා සිල්වත්කම් නැති වෙලා, සත්පුරුෂකම් නැති වෙලා, ලෞකික වශයෙන් බොහෝ දෙනා දියුණුවට පැමිණිලා හැරිලා බලනකොට ආපු පාර දුගඳහමන වල්ලූරෙන් ගියපු පාරක් වාගේ. හරිම දුඟත, හම්බ කරපු විදිය හොඳ නැහැ, ඉතුරු කරපු විදිය හොඳ නැහැ, කාපු බීපු විදිය හොඳ නැහැ, වියේදම් කරපු විදිය හොඳ නැහැ. හැම තැනකින්ම තමා කෙරේ අකුසලයක් බැඳිලා. ඒ අකුසලෙන් එහෙම නිදහස් වෙන්න බෑ. යන්න වුණොත් විඳවන්නම වෙනවා පින්වතුනි. සංසාරේ යනකම් විඳවන්න වෙනවා. අත මෙදුනොත් සසරින් ආන්න තෙන්දි නිදහස් වෙනවා. එතකොට එහෙනම් කාගේ හරි ජීවිතයක කොතනකින් හරි මොකක් හෝ අකුසලයක් සම්පාදනය වුණොත් එහි වගකීම තමා කරා පැමිණෙනවා. ආන්නේ කාරණාව සිහි කරන්න ඕනේ. තමා කරා පැමිණෙන ගමනේ වෙන ගැලවී යාම, වෙන අතමිදී යාමක් විද්‍යමාන වන්නේ නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේගේ මේ ශාන්තිකර මනෝහර ධර්මයෙන් ඉන්නා තැනක හිඳ හිත පිරිසුදු කරන්න. අර අරහත්වය සිහි කර කර සම්බුද්ධත්වය සිහි කර කර. එතකොට අපේ හිත කොහොමත් පිරිසුදු වෙනවා. බුදු හදවත විරාගිකයි විරාජිතයි. මගේ හදවතත් මම පිරිසුදු කරන්නට. බුදු හදවත ආලෝකමත් ඥානයෙන් විකසිතයි. මමත් ප්‍රඥාවෙන් ලෝකෙ දිහා බලන්ට ඕන. බුදු හදමත විද්‍යාචරණයෙන් යුක්තයි. විද්‍යා ධර්ම 8කින්, චරණ ධර්ම 15කින් සුසැදුන හදමත බුදු හදවතයි. ඒ කියන්නේ අවබෝධය ඉතා උපරිමයෙන්, පිරිසුදු ආජීව ඉතා උපරිමයෙන්, සීලවන්ත භව ඉතා උපරිමයකින් ඒ හදවතෙන් යුක්තයි. එනිසා ඒ හදවත ඒ තරම් ආලෝකමත් ප්‍රභාස්වර. ආන්නේ හදවත දරාගෙනයි ඒ මුනිවරයෝ මේ මිහිමත වැඩ සිටියේ. ඒ වගේ මේ උතුමන් වහන්සේගේ මුළු ජීවිතයම සුන්දර ජීවිතයක්. ලෝකෙ හැම ජීවිතයක්ම පින්වතුනි සුන්දර ජීවිත වෙන්නේ නැහැ. හරිම කටුක, කටෝර, අසුන්දර ජීවිත. එයින් අදහස් කළේ මේ සැපවත් වූ හැම මිනිස්සෙක්ම
ඉපදිච්ච දවසේ ඉඳන්ම වගේ මේ ලෞකික සැප සම්පත් ලබලා ඉන්න අයගේ ජීවිත සුන්දරයි කියන එක නෙමෙයි. මේ කියන්නේ සාමාන්‍යයෙන් කෙනෙක්ගේ ගත්තොත් මේ ධර්මාලෝකයේ හිතකට වැටෙන්නේ නැත්තම් මේ ಗುಣභරිත භාවයේ හිතක පිහිටන්නේ නැත්නම් ආන්නේ ජීවිතය අවාසනාවන්තයි කියන එක. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ජීවිතය බොහෝම සුන්දර ජීවිතයක්. අදහස් මාලාව හරීම සුන්දරයි. වචන හරි සුන්දරයි. ඒ වගේම අවබෝධයෙන් පැමිණිච්ච ඒ අවබෝධස්ථානය සුන්දරයි. ආන්න එක වැදගත් කාරණයක්. ඒ වගේම රූප සෞන්දර්යයෙන් ඒ ලස්සන වර්ණනා කළ කිසිම කෙනෙකුට අවසානකට එන්න බෑ. ඒ රූප සෞන්දර්යය. ඉතින් වතනයෙන් සුන්දර ගමනින් සුන්දර රූපයෙන් සුන්දර සමස්තයෙන් සුන්දර නිසයි. සුන්දර නිමනට පැමිණ නිසයි සුන්දර ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩි නිසයි සුගත කියලා කියන්නේ. ආන්නේ ගුණ භාරය නිතර නිතර සිහි කරනවා. මාසරණ ගිය මහා මුනිවරයන් වහන්සේ සුගත නම් වනසේක ආන්නෙම කල්පනා කරනවා. ඊළඟට මාසරණ ගිය මහා මුනිවරයන් වහන්සේ ලෝක විදු. ලෝක විදු කියන්නේ මුළු ලෝකෙම අවබෝධ කළා. ආය රහසක් ඒ වගේම පැකිලුණ තැනක් නොදන්න තැනක් නැහැ. ලෝකේ ගැන හොයන්න මිනිස්සු කොච්චර තතනනවද එදා මෙදා තුර. ලෝකෙ ගැන හොයන්න කොච්චර වියදම් කරනවද. මේ ආකාශය ගැන හොයන්න, ග්‍රහ තාරකා ගැන හොයන්න, මහා සාගරයේ පතුල ගැන හොයන්න, පොළව ගැන හොයන්න මිනිස්සු කොච්චර වෙහෙසෙනවද. එයි නිට්ටාවකර නිමාවටපත් නුවණක් ඔවුන්ට කවදාවත් ලැබිලා නැහැ. කිසියම් කාරණාව බෝධ කරගෙන තියෙන එක වෙනම එකක්. හැබැයි ලෝක විදූ ඥානීන් නතු බුදුරජාණන් වහන්සේ විතරක් සත්ව ලෝකේම අවබෝධ කළා. සංඛාර ලෝකේම අවබෝධ කළා. ඒ වගේම අවකාශ ලෝකේම අවබෝධ කළා. මේ අනන්ත විශ්වයේ ඒ බුදු ඇසට හමු නොවුන කිසිම කාරණයක් නැහැ. ඒ බුදු ඇසට හසු නොවුන කිසිම කාරණයක් නැහැ. ඒ බුදු ඇසින් ස්පර්ශ නොකරපු කිසිම කාරණයක් නැහැ. එනිසා ලෝක විදූ සෝභඟවා කියන්නේ ලෝක විදූ ගුණය. ඊළඟට අනුත්තරෝ පුරිස ධම්මසාරති. ඕනම පුද්ගලයෙකු හික්ම වාලන දැවන්ත බලය, නිවාලන දැවන්ත බලය, ඕනම පුද්ගලයෙක්ව ධර්ම මාර්ගයට අනුකූල කරන පුදුම බලය ඒ භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතය. එනිසා ඒ සම්මා දිට්ඨිය, ඒ සම්මා සංකල්පය, ඒ සම්මා වාචා කම්මන්ත ගුණ භාරය මෙන්න මේ වගේ සැදුන ජීවිතයක්. ඒ ජීවිතයේ පිටපු ගුණයක් තමයි ලෝක විදු අනුත්තරෝ පුරිස ධම්මසාත. ඕනම සත්වයෙක් හික්ම වාලන්ට පුළුවන්. බණ පදයක් දේශනා කළා හික්ම වෙනවා. ඒ වගේම ඔවුන්ගේ හිත් කියවා ඔවුන්ට ඔවුන් පිළිබඳ බුදුරජාණන් වහන්සේ රහසක් නැති බව පෙන්වා ඔවුන් හික්ම වනවා. ඉරිදි ප්‍රාතිහාරයෙන් හික්ම වනවා. හැබැයි ඒ සියල්ල අතර ආදේශනා ප්‍රාතිහාර නැත් අනුශාසනා ප්‍රාතිහාරය තමයි ඉහළම වටිනාකම් සහිත ප්‍රාතිහාරය කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒ කියන්නේ මේ කියපු ධර්ම දේශනා කිරීම. ධර්ම දේශනාමය ප්‍රාතිහාරය. ඒක තමයි ලෝකෙ වටිනාම ප්‍රාතිහාරය. එමගින් තමයි පුද්ගල මනසක ඥානය පහළ වෙන්නේ. පුද්ගල මනස කාලෝකේ පහළ වෙන. ඉතින් එනිසා භාග්‍යවතුන් වහන්සේගේ අමා අමල ධර්මයෙන් ඒ බුද්ධානුස්සති භාවනාවෙන් හිත හදා ගන්නවා බුදුරජාණන් වහන්සේ කාන්තෙන් සමස්ත සත්ව වගක් දමනය කොට සුවපත් කොට ශාන්තියේ රස පෙව්වා කියලා. ඊළඟට ඒ භාග්‍යවත් වරහත්ව බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යමත් ගුණයක් තමයි සත්තා දේව මනුස්සාන. දෙවි මිනිසුන්ට එක්කම ශාස්ත්‍රෝන් වහන්සේ දෙවැන්නෙක් තුන්වැන්නෙක් හතරවැන්නෙක් ලෝකේ නැහැ. එක්කම ශාස්ත්‍රෝන් වහන්සේ අසහායයි අසම සමයි. විද්‍යා විමුක්තියෙන් යුක්ත දෙවියන්ටත් මාර්ගය කියා දෙනවා. බ්‍රහ්මයන්ටත් මාර්ගය කියා දෙනවා. සමස්ත සත්ව වංශයටම මාර්ගය කියා දෙනවා. මොනතරම් අස්වැසිල්ලක්ද කියලා හිතලා බලන්න. ආන් එහෙම ශාස්ත්‍රෝන් වහන්සේ නමක්. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. ඒ උලාර ගුණ මහිමය සිහි කර කර සිහි කරගෙන සම්බුද්ධත්වයේ සිහි කර කර ඒ මුන්ද ගුණය සිහි කර කර ඒ භගවා ගුණ මිහිර සිහි කර කර ශ්‍රාවකයා මේ ජීවිතය තුළ බුද්ධාලම්බන ප්‍රීතියෙන් හික්මෙනවා. ආන්න එක තමයි පින්වතුනි වටිනාම දේ බුද්ධාලම්බන ප්‍රීතිය. ධනයකට ගත නොහැකි වෙන යම් දෙයකින් ගත නොහැකි උලාර උත්තුංග ගුණය ඒ බුද්ධානුසති භාවනාවේදී වාසය කරන්නටත් එමගින් හිතේ ප්‍රීතිය සාමය ඇති කර ගන්නටත් මේ උතුම් බුද්ධානුසති භාවනාවෙන් ශාන්ත නිවනින් සැනසෙන තුරාවට හැම දෙනාටම ඉතා මිහිරි ගමනකින් අරුත්බර ගමනකින් ගමන් කරන්න භාග්‍ය ලැබේවා කියලා මම ආශිර්වාද කරමින් දෙවියන් සහිත ලෝකයට පුණ්‍යානුමෝදනාව සිද්ධ කරනවා. සක්දෙව් රජතුමාට, සතරවරම් දෙව්රාජවරුන්ට, ආර්ය සුමන සමන් දෙවියන්ට, ඒ වගේම මේ සක්වල වාසී පිටසක්වල වාසී දෙවියන් භක්මයන් ඇතුළු සියලු සත්වයන්ට මේ පින් ලැබේවා ලැබේවා කියලා අපි පුණ්‍යානුමෝදනාව සිද්ධ කරනවා. මේ හැම තැනකින්ම ජනිත කරගත් මහ පින් බලයෙන්
හිරු මාධ්‍ය ආයතනයේ සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත් ලක්වාසි ලෝවාසි පොදු මහජනතාවටත් හැම අතින්ම සැනසිල්ල වේවා කියලත් මම ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලිස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පත්තේ සංඝ සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්තේ ඉමිනාතේ සමිජ්ජතෝ. සමාජ සංගායනා